හිතවමිට උනේ මේට සුළු මොහොතකට පෙර ආගම නිගමන කොමසාරිස්වරයා එහෙම නැත්නම් අලස්කේ ජුණ්ඩා රක්ෂිත බන්ධනාගාරගත කරා අලස්කේ ජුණ්ඩා රක්ෂිත බන්ධනාගාරයේ ගත කරේ ශ්‍රේෂ්ඨාධිකරණීය මාගින් ඒ කියන්නේ මේ රටේ උපරමාධිකරණීය මාගින් මිට්ටුර්නි හර්ස ඉලුක්පිටිය පහුගේ දවස්වල ශ්‍රේෂ්ඨාධිකරණීය මාගින් නියෝග කරලා තිබුණා අලස් විසින් විදේශ සමාගමකට පවර්ලක් දීලා තිබුණු වීසා ප්‍රොසෙස් එක වහම නවත්වලා මේක නැවත වතාවක් මොබිටෙල් කම්පැනියට දෙන්න කියලා මේ අදාළ නඩුව අවසන් වෙන තුරු හැබැයි අලස්ගේ අවශ්‍යතාවය මත හර්ස ඉලුක්පිටිය කියන ජුණ්ඩා නිරන්තරයෙන්ම අධිකරණ නියෝගය නොතකා හැරලා එහෙට මෙහෙට කට්ටි පනිමින් විවිධ ආකාරයේ හේතු ඉදිරිපත් කරා ඉන් පස්සේ පහුගේ දවස්වල මේ මූලික අයිතිවාසිකම් පෙස්සම් ගොනු කරපු පාර්ශ්ව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරා හර්ස හිලුප්පිටිය දනු දනුවත්වම තමයි මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඔහු මේක කරන්නේ බොහොම පැහැදිලිව අලස්ගේ අවශ්‍යතා මත මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිද්ධ වෙනවා ඒ නිසා වහාම මේ ආගමන විගමන කොමසාරිස්වරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නයි කියලා හැබැයි පහුගේ දවස්වල බටනන්ද රනිල් මේ කාලකන්‍යාව ආරක්ෂා කරා ඒ නිසා එහි ප්‍රතිඵලයක් විදියට උසාවියට එන්නේ නැතුව මිනිහා උසාවිය මගහැරියා හැබැයි අද වෙනකොට තත්ත්වය වෙනස් අද දවසේදී මේ අලස්කේ ජුණ්ඩා බේරගන්න කිසිම එකෙක් හිටියේ නැහැ ඒ ප්‍රතිඵලයක් විදියට අලස්කේ ජුණ්ඩා කකුල් දෙක අස්සේ වල්ගෙත් දහගෙන අද ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියට ඇවිලා ගැහි ගැහි ඇඹරෙන්නට පටන් ගත්තා මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග කරා අද දවසේ හවස නඩු විභාගයට ගන්නා තුරු හර්ස ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කරන්නයි කියලා. ඉන් පස්සේ හවස් පර්වේ මේ නඩුව සලකා බලපු අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු කරා මේ නඩුව අවසන් වන තාක්කල් හර්ස ඉලුක්පිටිය වහාම රක්ෂිත බන්ධනාගාරගත යුතු කළ යුතුයි කියන කාරණේ. මොකද මේ මොහොතේ අලස් ඇතුළු අලස්ත කඩේ ගිය බහුතරය දෙනා රටින් පණිමිණුයි ඉන්නේ. මෙහෙම වුණොත් මේ කාලකන්‍යා ගෙන්නන්න වෙනම උත්සාහයක් දරන්නට සිද්ධ වෙන නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසානයේදී නියෝග කරා අර්ස ඉලුක්පිටිය ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ නඩුව අවසන් වන තාක්කලක් රක්ෂිත බන්ධනාගාරගත කරන්න. මින් පස්සේ මේ නඩු විභාග කිරීමට නියමිතව තියෙන්නේ ජනවාරි මාසයේ 22. ඒ කියන්නේ අලස්ගේ ජුණ්ඩා 22 දක්වා ඉන්නේ රක්ෂිත බන්ධනාගාරේ. මිට්ටුර්නි මේ වෙනකොට ක්‍රමයේ වෙනස් පාලනය වෙනස් මිනිස් බලාපොරොත්තු වෙනවා මේ අලස්ගේ ජුණ්ඩා කොන්දේසි විරහිතව අනිත් අහිංසක හිරකාරව ඉන්න හිරකූඩුවකටම දාලා දඬුවම් කරයි නැත්නම් රඳවා ගනී කියලා. මොකද මීට පෙර හිටපු හැම පාලකයෙක්ම කරේ තමන්ගේ ජුණ්ඩ හිරගෙදරට ගියාට පස්සේ උන්ව බොහොම පැහැදිලිව සැප පහසුවන් ඇති බන්ධනාගාර රෝහලේ තැබීම. කොසේ වෙතත් මේ වෙනකොට බහුතරයක් දෙන නීති ශාස්ත්‍රයේ පමණක් නෙමෙයි නීතියට ගරු කරන නීතිය පාලනය අපේක්ෂා කරන හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා වර්තමාන රජයේ මේ අලස්ක ජුණ්ඩට උපරිම නීතිය ක්‍රියාත්මක කරයි කියන කාරණේ. ඒ වගේම හර්ස ඉලුප්පිටිය තමයි පහුගිය දවස්වල ඩයන ගමගේ නඩුවට උසාවියට ඇවිල්ලා ඩයන ගමගේ මේ ලංකාවේ පාස්පෝර්ට් එක ගන්න හොර ඩොකියුමන්ට්ස් ඉදිරිපත් කරයි කියලා කිසිම සාක්ෂියක් නැහැ කියන බොරු සාක්ෂිය දුන්නේ. කොහොමදත් මිට්ටුර්නි මේ නිශ්චිත මොහොතේ සමස්තය විමලස් වෙමින් තිබෙනවා. මේ වෙනකොටත් බොහොම පැහැදිලිව ආණ්ඩුව කිසිසේත්ම නීතිය පාලනයට මැදිහත් වෙන්නේ නැහැ කියන පොරොන්දුව ජනතාවට දීලා තියෙනවා. මිට්ටුර්නි මේ නීතියේ ජයග්‍රහණය තහවුරු කරගන්න නම් පවතින ක්‍රමය වෙනස් කරන්න පුළුවන් පැහැදිලි වැඩසටහනක් තිබෙන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙමුණට යමු. මිට්ටුර්නි අර්ගෙන්ටු ජයග්‍රහණ අමුතු බව ඔබට සීපාත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.